උදාහරණයක් ගත්තොත් දැන් පොත දකින සිත. පොත තියෙනවා කියලා ගත්තොත් මෙලව ලෝක සංඥාව. බැසගෙන පොත මේසේ ඇඳ ඉර හඳ ගහ කොළ ඒ ලෝක සංඥාව. ඒ ශබ්ද වර්ණ එක තියෙන එකක් එළියේ නැහැ කොහෙවත්. එතකොට අරමුණ ඇත්ත කරගත්තේ නැත්තම් සත්‍ය දැක්කොත් අනේලව අරමුණ ඇත්ත වීම මෙලව මේක දෙයක් නෙමෙයි මේක ශබ්ද වර්ණ කියලා දැක්කොත් ඒක මිදෙන අනේලව අරමුණේ මිදීමයි එලව අරමුණ ඇත්ත වීමයි මෙලව එහෙනම් මෙලව එලවයි අතර පරතරේ මේ අරමුණේමයි තියෙන්නේ මේ කතාව කාම භූමිය රූප භූමිය අරූප භූමිය තුන් භූමියෙම තියෙන අරමුණේමයි අරමුණ ඇත්ත වීම ඒකේ අගයක් තියෙනවා ඒ වටිනාකම තමයි කාම භූමිය විඳීම ඒ රූප භූමිය ඒ අරමුණේ සංඥාව රූප සංඥාව පොත මේ සැඳ කියනකොට තියෙන රූප සංඥාව රූප භූමිය අරූප භූමිය එක දෙයක් වගේ දැනනකොට තියෙන ආත්ම සංඥාව දෙයක් තියෙනවා නම් ආත්මෙත් එතනමයි ඒ ආත්මය හැදෙන්නේ ශබ්ද වර්ණ වලින්ම හේතුව නම් ශබ්ද වර්ණ ඵලය නම් ආත්මේ අන සලායතන හේතුව ඵලය ආත්මේ එතකොට හේතුව ශබ්ද වර්ණ වල අපි දැක්කොත් ආත්මයක් නෙමෙයි මෙතන ශබ්ද වර්ණ කියලා ආත්මය අපිට හම්බ වෙන්නේ නැහැ. ඇයි? ශබ්ද වර්ණ වල කොහෙන්ද ආත්මය? මේක නිසා තමයි බුදුන් වහන්සේ මේ භික්ෂුව කියන තැන ඒ ආස්වාදය කියන්නේ දැන් අපි දන්නවා සමුදයන්ට අත්‍යකමන්ට ආස්වාදයන්ට ආදීනන්ට නිස්සාරණත් මේක කියන්නේ මේ කිව්වේ. සමුදය කියන්නේ මේක දෙයක් කරගන්නේ. අපි දන්නවා ඒක සත්‍ය දැක්කොත් ඒක මිදෙනවා අත්‍යකමෙන්. එතකොට ආස්වාදයන්ට ආදීනන්ට නිස්සාරණත්. එතකොට දෙයක් තිබ්බොත් ඒකට අන්න දෙයක් කර ගැනීමයි ආස්වාදේ. ආදීනංච කියන්නේ ඒක හැදෙන හැටි දකිනවා. දෙයක් නැති බව. මේක හැදෙන හැටි දකිනවා. දැක්කොත් අන්න ඒක ආදීනව දකිනවා. මෙතන දෙයක් නැතුවද. දැන් ශබ්ද වර්ණ එකතු වෙන එක බාහිර දෙයක් හම්බ වෙන්නේ නැහැ. ඒ බාහිර දෙයක් තියෙනවා කිව්වොත් ඒක ආස්වා. ඒක ආස්වාදෙට යනවා. හැබැයි බාහිර දෙයක් නැති බව දැක්කොත් ඒක ආදීනව දකිනවා. ඒක හැදෙන හැටි දකිනවා. අනේ වුණොත් නිස්සාරංච ඒක අතහැරෙනවා. අරමුණේ මිදෙන හැටි භික්ෂු සූත්‍රයේ පෙන්නන්නේ සමුදයන්ච ආස්වාදයන්ට ආදීනන්ත නිස්සාරංච කියලා. උපාදානස්කන්ධයෙන් මිදෙන සීලේ අරමුණ ඇත්ත වුණොත් උපාදාන වෙලා. අරමුණ ඇත්තක් නොවන බව දකින සීලේ උපාදානස්කන්ධයෙන් මිදෙන සීලේ එය ආර්යකාන්ත සීලේ. ආර්යවරු රකින සීලේ. මේ ආර්ය භූමිය ගැන අපි කතා කරන්නේ. ඔබ වහන්සේ දැන් යෝගාචරයේ විදියට මේ ආර්ය භූමියට ප්‍රතිපදාව සකස් කරගන්නවා. ඔබ වහන්සේ ආරාණ වාසී භික්ෂුවක් විදිහට යම් කිසි ක්‍රමවේදයක කටයුතු කරන්නේ නැති සම්මුතියේ අපිත් මේ භාවනා ක්‍රම ගොඩක් බුරුමේ පැත්තෙන් ගෙනහැලා පස්සක තවස කරන විදිහට අද ගොඩාක් තැන්වල භාවනා කරනවා. හැබැයි මේ භාවනාව කුමටද? නිවන් දැකීම සඳහා. එහෙනම් නිවන් දකින්නේ කෙසේද? එනම් මේ විදර්ශනා අවශ්‍යයි. විදර්ශනා වඩන්නේ කෙසේද? සමහරු හිතනවා භාවනා කරලා සමතේ වඩලා අසඤ්ඤතරයට ගිහිල්ලා එතන අර අංශු විදියට විවිධ ගිහිල්ලා එතන නාම රූප වෙන් කරලා නිවන් දකින්නවා කියලා. එහෙනම් ඉතින් පස්සක තවස කොහොමවත් ඔක කරනවනේ. එහෙනම් පස්සක තවස අසඤ්ඤතරේ හිටියානේ. රූපාවචර බ්‍රහ්ම ලෝකවල හිටියානේ. එහෙනම් එහෙනම් අරූප අරූප ලෝකවල හිටියනේ ආලර්කාලා මුත්තක රාම පුත්‍ර ඒ ආකාසයන්තර විඥාන ආයතන අකින්ඤායතන සන්නන අසඤ්ඤායතන ආලර්කාලා මුත්තක රාම පුත්‍ර ගුරුවරු කටයුතු කරා සිද්ධාර්ථ තාපස්තුමා විදිහට බුදුන් වහන්සේත් දෙක්කලා මේ රූප සංඥාවේ එකම සංඥාවක බැසගෙන හිටියා ආනිඤ්ඤාභි සංඛාරා විදිහට බුදුන් වහන්සේත් රූපවචර බ්‍රහ්ම ලෝකවල කටයුතු කරා ප්‍රථම ධ්‍යාන ද්විතීක ධ්‍යාන තෘතීක ධ්‍යාන චාතුරු ධ්‍යාන කිය ඒ රූප ධ්‍යාන වල හිටියා. ඔබටත් ඒ අත්දැකීම ලැබේවි භාවනා කරනකොට. හැබැයි නිවන් මඟ නෙමෙයි. ඔබ රැවටේවි. ඔබ සමාධිය කියලා ඒතර හිර වේවි. මේ ප්‍රථම ධ්‍යාන මේ දෙවෙනි ධ්‍යානය කිය මේ හතරවෙනි ධ්‍යාන මේ තුන්වෙනි ධ්‍යාන හතරවෙනි ධ්‍යාන මේ අරූප ධ්‍යාන කියලා ඔබ මොකද්දෝ දෙයක් ලොකු දෙයක් හම්බුනා වගේ සතුටින් ඉඳී. හැබැයි
මේ පැවිදි ප්‍රෝජාව තුළ ඉන්න හැම කෙනෙක්ම දැනගන්න ඕනි බුදුන් වහන්සේ ඇත්තටම අපිට කිව්වේ පටිච්චසමුප්පාදය මෙනෙහි කරන්න. බුදුන් වහන්සේ බුද්ධත්වයට පත් වුණේ පටිච්චසමුප්පාදය මෙනෙහි කරන්න. එවනම් අපි හැමෝම භික්ෂුන් වහන්සේලා විදිහට දකින්න ඕනේ පටිච්චසමුප්පාද ධර්මයම තමයි. සියලු බුදුවරු බුද්ධත්වයට පත් වෙන්නේ පටිච්චසමුප්පාද ධර්ම මෙනෙහි කිරීමෙන්. එහෙනම් මේක ඇත්තටම අපි දකින්න ඕනේ තැන තමයි මේ 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 මග තියෙන්නේ. එහෙනම් ප්‍රඥාව වැඩෙන්නේ. එහෙනම් අපි සමථය වඩනවා කිව්වත් විදර්ශනා වඩනවා කිව්වත් අපි මේ අවසානයේ වෙන්නේ සත්‍ය අවබෝධය තුළින් නිවන් දකින එකයි. ඒ සත්‍ය අවබෝධ වෙන්න ඕනි. ආත්මයක් නැති බව දකින් තැනයි භික්ෂුවක් ඉන්නේ. ඒක භාවනා කළා එතනට එන්න බෑ. ඒක පොට්ටපාද සූත්‍රය තුළ බුදුන් වහන්සේ පොට්ටපාදට පැහැදිලි කරනවා. ඔබ ඉන්න දෘෂ්ටියේ මිදුණු දවසටයි ඔබට මේක වැටහෙන්න කියලා. ඒ කියන්නේ අපිට භාවනා කරන්න පුළුවන් බුද්ධ දර්ශන අවබෝධයෙන් තොරව. ඒ දර්ශන අවබෝධයෙන් තොරව භාවනා කරා කියලා අපිට නිවන් මාර්ග හම්බ වෙන්නේ නැහැ. ඒක අන්තොට පිරවිඩියක් කරනවා. ඒ කියන්නේ අද හින්දුවා භක්තිය කෙනෙක් භාවනා කරනවානේ. ඔබ වහන්සේට දැන් මේක වැටහෙනවා. හැබැයි මේක ටිකක් ගැඹුරුයි. මේ විදර්ශනා යಾನිකයාගේ ප්‍රධානම දේ තමයි දර්ශන අවබෝධය. ඒ වෙනුවෙන් අපි මෙනෙහි කරන්න ඕනේ. ඒ ධම්මඥානෙ වැඩෙන්න ඕනේ. සක්මන් කරනකොට ඒ සක්මනේ තුළ අපිට මේ කටයුතු දකින්න පුළුවන්. මෙතනදී අපි දකින්න ඕනේ දේ තමයි බුදුන් වහන්සේ භික්ෂුන් වහන්සේලාගෙන් අහනවා. චක්කු නිච්චං වා අනිච්චං බන්තේ අන සංඝයා පිළිතුරු දෙනවා. මහණනි මේ ඇස නිත්‍යද අනිත්‍යද? අනිත්‍යයි ස්වාමීන්. ඇස කියන්නේ මස් හැට නෙමෙයි, පේන බව. අපිට පේන්නේ පොතක්. ඒතර පොතක් කියන දෙයක් කොහෙවත් හම්බ වෙන්නේ නැහැ. ඒක අනිච්චං බන්තේ කිව්වේ. ඒක චිත්තයක්. ඒක බාහිර හම්බ වෙන්නේ නැහැ. සිතකත් පොතක් කියලා දෙයක් නැහැ. නාම රූප අන්ත දෙකෙන්ම මිදෙනවා. ඒක අනිච්චං බන්තේ කිව්වේ. මහණනි එහෙනම් ඒ දුකද සැපද? දුක්ඛං බන්තේ. ඒ කියන්නේ පොතක් කියලා දෙයක් නැති කමයි. දෙයක් නැති කමයි දුක කියන්නේ. ස්කන්ධ දුක්ඛ. පොත කියලා දෙයක් හම්බ වෙන්නේ නැහැ. අරමුණේ මිදෙන තැනයි දුක. ඒ ස්කන්ධ දුක්ඛ කියන්නේ ඒ දුකේ දුකක් නැහැ. ස්කන්ධ දුක්ඛ කියන තැන දෙයක් නැහැ. දෙයක් නැති තැන දුකක් නැහැ. ඒක ටිකක් සියුම්. එතකොට බුදුන් වහන්සේ අහනවා මහණෙනි අහනවා චක්කු නිච්චං අනිච්චං අනිච්චං බන්තේ මහණෙනි දුක දුක්ඛයි ස්වාමීනි. එහෙනම් ඒ ආත්ම වශයෙන් ගත හැකිද? ඔන්න ඕකයි බුදුන් වහන්සේ කියන්නේ. නෝ හේතම් බන්තේ යන සංඥා පිළිතුරු දෙනවා. ආත්මයක් නැහැ කියලා. ආත්මයක් නැහැ මෙතන. ආත්මයක් තියෙනවා නම් එයා භික්ෂුවක් නෙමෙයි. ආත්ම සංඥාව තුළ ඉන්නවා නම් ඉද භික්ඛුවේ භික්ඛු මේ ශාසනයේ භික්ෂුවක් වෙන්නේ නැහැ. ඒක අපි නුවණින් දකින්න ඕනි තැන. බොහොම ඉවසීමෙන් දකින්න ඕනි. කාරණාව. එතන අනාත්ම ධර්මය කියන එක. එහෙනම් චක්කු නිච්චං වා අනිච්චං බන්තේ ඒ දුකද දුක්ඛං බන්තේ. එහෙනම් ඒ ආත්ම වශයෙන් ගත හැකිද? නො හේතං බන්තේ. අන අනාත්ම ධර්මය. අපිට හමු වෙනවා. අන ඉද භික්ඛුවේ භික්ඛු මේ ශාසනයේ අපි භික්ෂුවක් වෙන්නේ යන්නේ ඒක ආකාරයටයි. භව නිරෝධයක් දකින්න නැතුව අපිට බෞද්ධයෙක් වෙන්න බෑ. අපි සැබෑ බෞද්ධයෙක් වෙන්න ඕනි. එහෙනම් අපි දැන් සුදුසුයි භාවනා කරන්න. දැන් විදර්ශනා භාවනාවට සුදුසුයි. අපි සමතේ වැඩුවා. අපි සමතේ වඩින ආකාරය ගැන කතා කරා. දැන් අපි දන්නවා විදර්ශනා වඩන්න. අපි අරමුණේ සත්‍ය දකින්න දැන් දන්නවා. අපි මේ ගැන තව ටිකක් කතා කරමු. ඇත්තටම මේ සක්මන එහෙම අපේ ශරීරයේ වාඩි පරයන්කේම හිටියොත් අපිට හිර වෙන නිසා සක්මන ගොඩක් කරගන්න. ඉතින් අපි සක්මන් කරනකොට කකුල තියෙනකොට මෙතන දෙයක් නැති බව, පොළව කියන්නේ විඥානෙමයි, කකුල කියන්නේ විඥානෙමයි. ඒතර විඥානේ අධ්‍යක්ීම් බාහිර අපිට ලබන්න බෑ කියන එක. එහෙනම් අපිට මිදෙනවා. පොළව කියලා දෙයක් නැහැ, කකුල කියලා දෙයක් නැහැ. ඒතර මේ සිත විඥානෙමයි මේ කියන්නේ. එහෙනම් මේ මිදීම අන්න බාහිර අන්තයෙන් මිදියා.
සිතෙත් එහෙම දෙයක් නැහැ සිතුනොත් මිදිලා. දැන් කෙනෙක් පුජ්‍යලෙක් ඇවිදිනවා නෙමෙයි ක්‍රියාවලිය දකිනවා. ආත්මයක් නැහැ. සත්‍ය පුජ්‍යලෙක් නැහැ. අන්න එතනයි භාවනාව තියෙන්නේ. ඒ විදර්ශනා යಾನිකයා නිවන් දකිනවාමයි. ඒ කමටහන වඩනවා නම් ඉතාම වැදගත්. අපි සක්මන් භාවනා ගැන ඊගාවදී තව ටිකක් කතා කරමු. අපි නිතරම කතා කරන්න ඕනි මේ විදර්ශනා ප්‍රශ්න තියෙනවා නම් මේ දේශනා මාලාවේ ඉදිරියේදී ඒවත් අපි කතා කරමු. මූලික සිද්ධාන්ත විදිහට තමයි මේ පැහැදිලි කිරීම කරන්නේ. ප්‍රායෝගික වෙනකොට එදිනෙදා ඔබ වහන්සේ පුහුණු වෙනකොට ඔබ වහන්සේගේ අත්දැකීම් පසු අපි කතා කරමු. මේ ආගෙන හිටපු ටික ඔබ වහන්සේට කුසලයටම හේතු වේවි. ආසබ්බ පාපස අකරණගෙන සිතුවිලි අකුසල. කුසලය කියන්නේ සිහියටයි. ඒ සිත කඩගෙන නිරුද්ධ වන බවට තියෙන සිහියටයි. මේක හොඳ කමටහනක් වේවි ඔබ වහන්සේට. ඒ සිහිය පිටවන්න. හැමෝටම සිතට සිහියක් තියෙන්න ඕනේ. ඒ සිහිය තමයි ඥානය අවදි කරන්නේ. අපි ඒ ගැන ඊගාව දේශනාවේදී කතා කරමු. හොඳමයි එහෙනම් ඔබ වහන්සේට මේ සියලු කාරණා නිවන් මඟ තව හොඳින් විවර කරගන්න උපනිශ්‍රය වෙන්න ඕනේ. එහෙනම් ඔබ වහන්සේ ආරණ වාසී භික්ෂුවක් විදිහට මේ ආත්ම භාවය අන්තිම ආත්ම භාවය කරගෙන මේ අවසාන ආත්ම භාවය කියලා සින්දලාගෙන මේ ආත්ම භාවය තුළ ඔබ වහන්සේ නිවනින්ම සැනසීම ලබා ඔබ වහන්සේට තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. නිවනින්ම සැනසීම ලබන්නට මේ සියලු කාරණා හේතු වේවි. තෙරුවන් සරණයි. උදාහරණයක් ගත්තොත් දැන් පොත දකින සිත. පොත තියෙනවා කියලා ගත්තොත් මෙලව ලෝක සංඥාව බැසගෙන පොත මේසේ ඇඳ ඉර හඳ ගහ කොළ ඒ ලෝක සංඥා ඒ ශබ්ද වර්ණ එක තියෙන එකක් එළියේ නැහැ කොහෙවත්. එතකොට අරමුණ ඇත්ත කරගත්තේ නැත්නම් සත්‍ය දැක්කොත් අනේලව අරමුණ ඇත්ත වීම මෙලව මේක දෙයක් නෙමෙයි මේක ශබ්ද වර්ණ කියලා දැක්කොත් ඒක මිදෙන අනේලව අරමුණේ මිදීමයි එළව. අරමුණේ ඇත්තවීමයි මෙලව. එහෙනම් මෙලවයි එළවයි අතර පරතරේ මේ අරමුණේමයි තියෙන්නේ මේ කතාව. කාම භූමිය, රූප භූමිය, අරූප භූමිය, තුන් භූමියෙම තියෙන අරමුණේමයි. අරමුණ ඇත්තවීමයි